කොම බලල ඇගේ සුවද දැනිල වැඩිපුරම සතතුට වෙන්න පොටු ඉන්න්න තාත්තා. ඇගේ සුව දැනි වැඩිරමතුුවන්න පුටු ඉනන්ගන්න තාත්තමගේ රත්තරන්දුවයි මේ ඔබ දන්නේ නැතිවුනාට ැ බ තංගන්නවා තාත්ත කෙනෙක් කියෙල කෙනෙ මා නපුරු චරිතයක් කියලනේ මං දත්කීවනි අම්ම කෙනෙක්ෙ ගුණනන් කියලේ වර කරන්න පුළුව තාතා කෙනෙක්ෙ ගුණ කොහම අපි කියලි වර ඇයි ඉගෙනනි අම්ම කෙනක්ගේ ගුණා අපට අම්මෙන් දැනගන්න පුුව ැයි තාත්ත කැෙ ැගුණ කවදාව තාර්තගෙන් අපි දැනගන්න පුළුවන් කමක්නේ. අපි තාත්ථගාවට ගියත් අහන්නේ තාත්තගෙන් හන්නේේ තාත්තකු අම්ම කියලා. තාත්තගෙන් අහන්නත් අම්මකු කිය. අපිට හැමතිස්සේ අපේ තාත්ාව පේන්නේ. අරියට මේ ගල් වඩුවක් වගේ තාතලට දරු පේන්න පින්ගත්න්නේ කළු ගල් වගේ. තාත්තල හරියට ගල්ු වඩුවගේ. මොකද කරන්නේ කටවයි මිටිය යරගෙන මේ ගලට කොටල කොටල තාත්තා දන්නවා මේ ගලට කොටනොට මේකට රිදෙනනවත් අපිට ගහන්නොට තාත් දන්න. අපිට රිදෙන ඇති. හැබැයි තාත්තා තමයි මේ කළු ගැලෙන් කපන්න පුළුවන් ගලස්සනම කැටයම කයිත. අම්මකෙනෙක් සාමන්‍යන් වයිසට යනකට දරුවේග්ගාවට ගහිල වැටිල ඉන්න කල්පනා කරනවා හැයි තාත්ත කෙනෙක් කල්පනා කරනවා මම කොච්චර වයිසට ජත් මගේ අසරනකම් කොහොමදමගේ දරුවට පන්න. මේ තමයි තාත්තා. ති අම්මගෙන තාත්ථකෙන මන් පහුගේ ධර්මදේශනාවකට දීර්ග විස්තරයක් කළ. හැබැයි දරු මේව දන්නති නිසා. දර පච්ේ දුවට පස් අවු දසයක් හක් වනකොට හිතන් කොද අද මාජිට ලාද දර යන පැන ගේට පසේ අම්ම මකතකර අම්මයි තාත උළුහ ගාවට කියගල හේතුල කල්පනා කර. පොතේ උඹ මට පයිංගහල ගියකට නම මටතේ නැදක හැබැයි මම මගේ ජීවිතය ඇතුළි උඹ වගේ අම්මේ තාත්තව එපාකි ලගේ ඕන තරන් සමනලිය සමනලියූ දැකල තියෙන. ඕන තරන් ජීවිතය අසහයන්න ගේිය ද දරුමන් දකල තිය උන්ට. මග තොටදි පර වැරදිච්ච හැටි අපේ ඇස් දෙකට දකල තියෙන. උන් අනාතවෙලා දරුවක් එක්ක දෙන්නෙක් එක ගෙදරාපු හැටි අපි අපේ ජීවිතය දකරතියෙන මට බය මගේ රත්තරංගුවයි. උඹටත් ඒසිතේම වෙයිද කියලා ඒරත්තරං අම්ම. අර ඔළු හව්වට හේත්තුවෙලා ඔලු ඔලුහව හේත්තු කරගෙන අනේ දසාතේ කල්පනා කරන. කෑමටිකක් කෑවටේ බඩට යන්නේෙනේ දරුව බඩිගින්න්නන්නේ ඇතිද කිය හිතෙන? දතුමක් ගන්න හිතේ හිතට තක්න ගේ දුවට මනො ඇයි දරුවනේ මේ අපරාධය කරන්නේ ඔබ අමට තාත්ත ඔබ යන ගමනක් අනේ අම්මට තාත්තට ඉරිදවන්නේ නැතුව යන්න ඔය අම්මට තාත්තටයි රිදල යන්න ගමන ඔබට කවදාවත් යාපතක්ක උදා කරන්නේ. ඔබ කොහමද හදවතට ගිින්දරක්. ඔබ කොහමද ලේටික කෙරිකොරල පොවපු ඔබ ආදරණය මෑණියන්ට දුකක්න්නේ. ඒ රත්තරක් තාත ඔබ කොමද දුක් දෙන්නේ කේනක පෙන්වත් අපට හිතාගන්නව. ඔබ එහෙම කරන්න එපා කවදා. අම්මයි තාත්තවයි රැකබලා ගැනීමේ වගකී ඔබට තියෙනවා. මගත්ර අමේ තාත්්‍යමං අද මේ බණික කියන්නේ ඔබට ඔබ කල්පනාකරන්න ඔබේ දරුවවා බට සලකන්නේ නැත්ත අපිදන්න ඔබ දරුවට ආදරී ඔබේ දරුවවා ඔබට සලකන්න නැත් ඔබ හිතන පතන දවා ලබටලේ නැත්ත මගරත්තරන් අම්ම තාත්තව මේ ගැ හිේ දුක්වෙන්නෙප. මගරත්තරන් අම්ම ත්තයි ජීවිතය තමන්ට පුලුවන් කාලෙ මන්ගේ යව්වනය කැප කලානේ දරුවන. අම්මටයි තාත්තටයි සලකන්න නැති දරුවවා? අම්මට සලගන්න නැති දරුව අම්මගේ යෞ්වනය කියන ගහ කපපු පොරවක් කියලා. එන අම්මගේ යව්වනය කියෙනෙක කැපු ඔබ අම්ම වයිසට යඇව්වේ ඔබ? අම්මගේ හමටක ඉරිගැස්සුව ඔබ අම්මව කැතකරේ ඔබ ලොකුවෙලා කියන්නේ පම්ම කැතයි කියලා. ඒ අම්ම කැතවීමේ සීට පනා කැටක් ඔබ දරන්න මෝනේ දරුවූ හතපු නිසයි අම්ම කෙනෙක් ඇදිලයි. දරුවට කිරිදුන්න නිසායි අම්ම කෙනෙක්ගේ වයිසපයන්න පටන්. එවැනි දරුවෝ දරුවෝ නෙමෙයි මරුව කියලයි සඳහන්න්නේ. බ දරුවන්ට දරුව කියන්න බේ. එනි සමගරත්රන් අමයි තාතයි ඔබේ ජීවි කාලි බෝ ඔබට පුළුවන් විදිහට මේ යතුකම්ටික කලාන්න ඔබ පුළුවන් විදිහට ඔබ දරුවෝදියා ැලුවන අනි ම රත්තර අමයි තාතයි යාපහු දොරමුමල්ලට වෙලා ේ කල්පන කරන්නපා. පුත්තා අමත්ති දැනම්මත්තිේ එති බාලෝ විහං්‍යති. බාලය කොමදතනෙ මට දරුවයින්න මට පුත්තුවඉන්න මට ගිවල් දරවල්තින අත්තාහි අත්තනෝ නත්ති. අම්මේ තාත්්‍යය අපට අපිත්ේ. කුතෝ පුත්තෝ කුතෝ දන දරකොයින්න. කොහි එනි සරත්තර අම්ම තාතයි මතක තියාගන් මේ මනුස්ස ජීවිතය කියනෙ අම්බලම. තාවකාලික අම්බලම අපි හැමදෑම ඉන්නාපපුවා එනමේ බොහොම ස්ථාවකාලිකවයි මෙහයාමේ අවරුදු පනහකට හැටකට වගේ පොඩි කාලයකට. ඔබට අම්ල හම්ම විච්චෙක් කෙනෙක්තමයි ඔබ දරුවවා ඔබ ස්වාමිය ඔබ බාරයා ඉති ඒගල්ලොත් එෙ ෝනුවට වඩා ඒයි හොඳයිකම්තියාගන්නපා ඔබ ඔබේ යතුකම කලාන ඔබේ කොස අපපදා පට ඔබ මවග ෝෂනය කලානම්? දරුව රකින්න මගේ අතරන් තාත්ල ධාඩිම හන්සේ හෙළවන එතනි යාටආපවේ වගෙන හිතන්නෙවා. ඔබෝ බේ දරුවව ලොකුමහත් කලානක් යාලට වැරදුනොත් ඒක එයාලට එක යාලක කරමයි. මේදැන් බලන්න මේ අපේ දරුව අද මාහා විකාරන එගොල්ලු ජීවිතය වරද්දගන්න කවුද දුක්පවිදි නේ අම්මයි තාත්තයි හදවත පිචි පිච්චි මගේ දරවා මද්‍රවට පුරදු වෙලා. මගේ දරුවවා මෙන්න මේ වැරදිවලට පුරුදු වෙලා කියලා පුද්තුම විදිහට ආඩාන්න. ඇ දෙක කඳු දෙන්න පාමගේ රත්තරම් පුතේ ඔබට විත වරදී. උඹට මේ සංසාර ජීවිතය වරදී බුදුන් දහම් සඟුන්. කියන මේ තෙරුවන කෙරෙේ ගෞරවේ නැතත් මම කියන්නේ. අම්ම කෙේ ගෞරවේ ඇතිකරගන්න තාත්තකෙරෙ ෞරව ඇතිකරගන්න ඇයි දන්නවද හෙම කියන්නේ. අම්මයි තාත්තයි කෙරේ ගෞරවේ නතිකෙන තෙරුවන් කරෙේ ගෞරව කරන්න වනෑ එනිසා එතනට යන්න කලින් ඔතන හදාගන්න. අම්මයි තත්යි තෙහි කලගුණ සැලකීමේ චේතනාවත් තියාගත්තු ඔබ ඔබ හදවතෙම්ම තෙරුවන් සරණ ගිය කෙනෙක් බට පත්ව නොවානුවානෑ. එනිසා මේක වරලා ගන්න පා මේකේ බුදුන්න තැහරල අම්මට සකන්නෙ ලෙමි. ඔබ දක්ෂයක් මෙෙන් අම්ම තාත සැකමක කියෙන ගුණ ධර්මය ජීත එකකතු කරග. එතකොටයි ඔබ තරන් සරණ යන නිවැරදි උපසක දරවික් පට පත්ත. ඉතින් අම්මල තාත්තල හැම තිස්සේම මේ වගෙන හිත හිත කල්පනා කරකරන්නවාන. අම්ම අපි දන්න ඔබේ ගුණ? ඔබ දන්නවඔබේ ගුණ ඔබට තේනවන්නේද නිරාමිස සතුට මංමගේ දරුවව හැදුව මංමගේ දරුවව ලොකමනිහෙක් කලා මංමගේ දරුවව හොඳමිනිහෙක් කලා මගේ රත්තලන් අම්මල ඒ සසතුට විනිින්න. ඇයි තවත් ඒ දරුවදියා බල බලව බාඩන්න. කොච්චර කාලයක් තව බාඩක්න. ඒ දරුවට වර්දින වර්දින වාරයක් පාස පොඩිකාය ඔබ මක නදවඔබේ දරුවට වන හැදිලේ ස්පිරිතාලිද ඔබ වාරණ නැතුව දිනියයක්ක් නතු ත නැවතිලා හිට. බ කන්න කෑක අත රග දරුවා කකාපුනැතිනි සහබ කෑමක බම තිබොට මක නන්නද. ඒවා මතකයිනම් ඒ තුලින් සතුරක් කොපදවාගන්න. ඒ තුළින් ජීවිතයේයට ශක්තියක් කපදවාගන්න මම මගේ යුතුකමක් කලලා. ඒගොල්ලු යුතුකමක් කල නැතත් මට ප්‍රශ්නය නෑ. ඒගොල්ලො කරන දේවල් ඒ ගොල්ලන්ටතිේ. මංකරන දේවල් මටතිී කියෙල හිතලාම්මි මේ කුමාර කශ්්‍යප මහරහතන් වහසගේ අම්ම දෙෙන් බලන් දරවා සලකපු නැති නිසා අහත් භාාවට පත් වනවා ඉදින් දරුව සලකුවන එක අම්ම කෙනෙක්කින්නවා මේ අම්ම බොහොම දරුවෙනුවෙන් මහන්සි වෙනවා. බුද්ධ කාලේ වෙච්ච සිදුවීම. දරුව වෙනුවෙන් ගොඩ මහන්ස වෙලා අවසානි මේ දරුව අම්මට සලකන්න ඇති වෙනවා. මේ අම්ම මොකද කරන්නේ කල්පනා කරනවා මගේ දරුව මට සලකන්නන්නේන මුට කරන්නට මඩ හොදයි. මෙහහිනි ආරාමේක ගෙල මෙහනිින් වහන්සේවෙලාට වත පිළි වෙතක් කරගෙනන්නවා. කෙල කල්පනා කරලා. කල්පනා කරලා මේ අම්මා? ජනවා මගේ පින්වත්න්නේ මෙහිනි ආරාමය. ගල තිිවක් කින්නනක දැ ගොන් දරුගෙනත් කල්පන වෙන. ඉතින් හින් ස ැසව හිට ග රපස්කන්දය කෙල් එනවා ේදනාස්කන්දයෙ ෙන පචස්කන්දකන දෙැ හහින ගත්ත. අනිත්ති කියන වචනයහුුණ. දුක්ක කියන වචනයහු. අනාත්ම කියන වචනයෙහුුණන අවසානිදිම අම්ම රහත්බාාවට පත් වුණ එක දවස. දෙැම් බලට වැරදිලාවත් මේ අම්මට දරු සලකුවන මේ අම්ම මෙහිනි ආරාමිකට යිද එන්නේෙනේ. ඒ හත්වයිඩ ්‍රහත් වෙදිිනෑ. ඩ දරු සලකපු නැතියක අම්මට ලැිච් ාග්‍යයක්ද නැද. සංසාර ජීවිතය කෙළවරරනි සසර ජීවිතය ිවර කරගත්තනේ දරු සලපු නැතිනිසා මගේ අත්තරන් අම්මල ඕකම මදිි බට හිහදාගන්න. අපි දන්න අදැන් ඔය සඳහන් වෙනවා අමාත්‍රු ප්‍රේමය කියෙක පින්වනීබේ හරි පොදුමයි ඔ මතතු දි රාජ භාග තු හ ිධර්ම දේශ කර දි ර තු රජ කිය. ම දශාරනක භාගත ව හසේ දකින මාතෘ දිවි රජ ගැග ල ලි . තර්මේ දේශනා කරලිවෙර වෙලාහන දිවිරාජයන් මම මේ හරිපුදුම ආස්්චාරයක් දැක්කනේ. ඔබේ අතින් මේ මවකිරියෙනවනි ඇයි කෙලෙව. කියනෝ අධදිවිරාජ ස්වාමීනි මෙ සංසාර ජීතයේ ම ඔවහන්සේ පාරමිතා පුරාගෙනනකට ඕන තරන් ආත්ම බාවල අම්ම වෙලා හිටිය. අවස හන් බදුව ත් භ ට හන් කිරද ැව. දින හතක්ඇතුලට මම් මරණයට පත්ව වන. ඒ මාත්‍ර ස්නේහයටයි මගේ නියපුතු වස්සිෙන් මවකිර ගැල්වේ ෙර සඳහන් කර බලන්නම අම්ම කෙනෙක්ගේ තියන ස්නේහයි අපේ හිතාගන්නවත් පුලුවන්දමේ වනේ එහෙමත් ආදරය කරන අම්ම කෙනෙක් ඔබ ඔබේ දරුව ඔබට සැලකේ නෑකේල ඔබ පසුතවෙන්න පා. ඔබ ධරම අආබෝ කර නොබට බද්ධහසන ලැබුණ දරුවන්ගින් මතතුරකෝප ගන්නවවා දරුවන්ට කියෙ දව යා ගන්නවත් නැම එ සහරම්මලඉන්න? දර පි චරලති න ම මදව යාවන් ැන මගේ දරු. පෙන්ගන්නේ ඔබට දමදව යන්න න්න ඔබ ඔච්චර ඔබ ච් ලොක දරු ඇද ඔබට ැදි රපිය පනස්ාක්ක දක්යාග. අවරදු ක කියයක් මේ දරුවු ඔබ ලක්ෂ ානක් වේදන් කලා. කෑම ේල්ලට කොච්චර ඔබ වියදන් කලාන්න ඔබට යන්නන්න ඔබ දරුව මත්ත ටන්නපා. ඔබේ හිතට ශක්තිය පදවාගන්න අපි ඉන්නවා ඔබටම්මේ කල්්‍යයාන මිත්‍ර සංඟරුවන ඉන්නවා. කල් යාන මිත්‍ර දරම ඔබට තියනවා.